ලස්සන දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න අද කියන්න යන්නේ Windows 11 එකේ අලුත්ම ෆීචර්ස් ටික මොනවද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු. ඉතින් ඔයාලට බැලු බැලමට පේනවා මේකේ ලොකු අප්ඩේට්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා කියලා සහ Windows එකේ එහෙම් පිටින්ම කන පිට හැරලා තියෙනවා කියලා. ඉතින් ටස් බාර් එකකින් වැඩේ පටන් ගත්තොත් එහෙම ඔයාලට කියන්න පුළුවන් මෙන්න මේ කෙළවරේම තිබිච්ච ස්ටාර්ට් බටන් එක මෙන්න මේ විදිහට මැදට ඇවිල්ලා වගේම කලින් මේ වම් පැත්තේ ඉඳන් දිගටම තිබිච්ච ඒ අයිකන් ටිකත් මෙන්න මේ මැද පෙන්නනවා. හරියට ඔයාලට මතක් වෙනවා ඇති Mac OS එක තියෙන සිස්ටම් එකම ඒ විදිහටම සාමාන්‍යයෙන් දැන් Windows අලුත් අප්ඩේට් එකත් එක්ක මේ විදිහට වෙලා තියෙනවා. ඉතින් ගොඩාක් කට්ටිය කියනවා මේක Windows 11 කියලා. ඉතින් ඒක හරියටම ඔෆිෂියලි ඔයාලට දැනගන්න පුළුවන් මෙන්න මේ මාසේ 26 වෙනිදා පස්සේ මොකද්ද මේක තියෙන අප්ඩේට් එක කියලා මොනවද මේකේ තියෙන ෆීචර්ස් කියලා. ඒතකොට මේකට හරියටම Microsoft ලා මොකක් කියලාද මේක ඉන්ට්‍රොඩියුස් කරයිද කියලා අපි තාම දන්නේ නැහැ. නමුත් මේක ඩෙවලොපර් version එකක් විදිහට තමයි තාමත් මේක තියෙන්නේ. ඒ හින්දා මේක පාවිච්චි කරලා මම ගත්ත ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔයාලත් බලන්න මේක යූස් කරලා ඔයාලටත් හරියට මේකේ වැඩ ටික කරගෙන යන්නේ කොහොමද කියලා. ඉතින් ඔක්කොටම කලින් මම මුලින්ම කියන්නම් ඔයාලා තාමත් මේක යූස් කරලා නැත්නම් ඔයාලට හරියට මේක කරන ඇටි දැනගන්න ඔයාලට පුළුවන් YouTube එකේ සර්ච් කරන්න Windows 11 කියලා. ඊට පස්සේ ගොඩක් ටෙක් channel වලින් මේක කරලා තියෙනවා හරියටම කොහොමද install කරගන්නේ කියලා Windows 11 එක ඔයාගේ OS computer එකට මේ විදිහට ගොඩක් helps ගන්න පුළුවන් ඔයාට. මෙතින් ගොඩක් videos තියෙනවා. හරි වැඩි කතා නැතුව මම කියන්නම් මේකේ මොනවද තියෙන features කියලා. ඉතින් මුලින්ම කිව්වොත් එම මෙන්න මේකේ start button එක තිබුණේ මෙන්න මේ කෙළවරේ. හැබැයි දැන් ඒක තියෙන්නේ මෙන්න මේ මැදට වෙන්න. ඒ වගේම මේකේ තිබිච්ච අනිත් icon ටිකක් තිබුණේ මෙන්න මේ වම් පැත්තට වෙන්න. ඒක පොලිමට. හැබැයි දැන් මේ හැමදේම මැදට ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි බලමු start button එක open කරපු ගමන් මෙන්න මේ විදිහට තමයි ඔයාලට open වෙලා පේන්නේ. ඉතින් හරියම වෙනස් විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට කලින් තිබ්බ එක්ස්පීරියන්ස් එකට වඩා මම හිතන්නේ මේක අලුත් අත්දැකීමක් වෙයි. ඉතින් මේක සජෙස්ට් කරපු ඇප් ටිකක් ඉස්සරහින් පෙන්නනවා. ඒ ටික ඔයාලට ඕන කස්ටමයිස් කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒක ඔයාලට පුළුවන් රයිට් ක්ලික් කරලා මෙන්න මේ විදිහට කස්ටමයිස් කරගන්න ඕන නැත්නම් අන්ඉන්ස්ටෝල් කරලා දාන්න උනත් පුළුවන්. ඊට අමතරව ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ හරිය ඕල් ඇප් කියලා තියෙනවා. අන්න ඒ ක්ලික් කරාට පස්සේ ඔයාගේ කම්පියුටරේ තියෙන අනිත් ඇප් ෆීචර්ස් මොනවද කියලාත් මෙන්න මේක හරහා බලා ගැනීමේ හැකියාව ඔයාට තියෙනවා. ඉතින් මම මේ හැරියෙන් බෑක් වෙලා මෙන්න මේ හැරි රෙකමන්ඩ් කියලාත් පෙන්නනවා. අනේ හැරියේ මේ මොහොතේ මම මේක ඉන්ස්ටෝල් කරගන්නකොට රෙකමන්ඩ් වෙලා තිබිච්ච ඇප්ස් ටික මෙන්න මේක හරහා පෙන්නනවා. ඒ ටිකත් මෙන්න මේ මෝ ඔප්ෂන් හරහා ගිහිල්ලා මේ වෙනකොට මොනවද මගේ හරහා රෙකමන්ඩ් කරලා තියෙන ඇප් ටික කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයත් මේ ඉන්ස්ටෝල් කරාට පස්සේ මේ අප්ඩේට් එක එහෙම නැත්නම් Windows 11 එක ඉන්ස්ටෝල් කරාට පස්සේ ඔයාගේ OS එකෙත් මෙන්න මේ විදිහට බලා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙන්න මේකේ සෙටින් වලට ආවොත් එම බලන්න පුළුවන් account setting වල account මේ හැරින් ගිහිල්ලා change account setting යන්න පුළුවන්. ඊට පස්සේ screen එක lock කරන්න පුළුවන්, sign out වෙන්න පුළුවන්. ඒ option ටික මෙන්න මේ වම් පැත්තේ දීලා තියෙනවා start windows එක ඇතුලේ. ඊට පස්සේ මේකේ දකුණු පැත්තට වෙනකොට power button එක නිකන් icon එක තියෙනවා. ඉතින් ඒක click කරලා බලපු ගමන් sleeping ටැබ් එක තියෙනවා. ඊට පස්සේ shut down, restart ඔය icon තුනක් තියෙනවා. ඒ තුනමත් ඉතාමත් පිළිවෙලට තියෙනවා. ඉතින් මම හිතන්නේ මේක ගොඩක් වාසිදායකයි සහ හරලා නැයි මේක වැඩ කරගෙන යන්න හරි මාස හිතනවා. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මේ හැරින් අපිට පුළුවන් ඕන ඉඳලා සර්ච් කරලා බලන්න. සර්ච් බටන් එකත් මේක ඇතුලේ තියෙනවා. ඊට පස්සේ මේ Windows 11 එකේ ආපු අලුත්ම ෆීචර්ස් එක තමයි මේ ටාස්ක් මැනේජර් කියන එක. මේ බලන්න මල්ටි ටාස්කින් ඔප්ෂන් එක හරහා අපිට පුළුවන් මෙන්න මේ විදිහට එකවර වැඩ ගොඩාක් සිද්ධ කරන්න. ඒ ටික මෙන්න මේ අයිකන් එක හරහා ක්ලික් කරලා සාමාන්‍ය මොන වගේ ඇප්ස් ගොඩක් අපි මේ වෙලාවේ ඕපන් කරගෙන ඉන්නවද කියලා අපිට බලන්න පුළුවන් හැකියාව තියෙන මේ හැරියෙන් ෆයිල් මැනේජර් එක. ඊට පස්සේ අපිට පුළුවන් Microsoft මේක තියෙන ස්ටෝර් එක. ඊට අමතරව මේකේ තියෙන විශේෂම ෆීචර්ස් එක තමයි අපි පහුගිය කාලේ අපේ Windows XP 7, 8, 10 ඔයගේ use පාවිච්චි කරද්දී operating system අපි කරේ Microsoft Office එකේ නැත්තම් මෙහෙම පද්ධතිය අපි කරපු වැඩේ online download කරගෙන අපි install කරගත්තා. එහෙම නැත්නම් normal setup එකක් විදිහට අපි install කරගත්තා. හැබැයි දැන් අපිට free දීලා තියෙනවා. ඒක free line එකක් විදිහට අපිට පාවිච්චි කරගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් මේකත් මං හිතනවා වැඩ කරගෙන යන්න පුළුවන් හොඳ අවස්ථාවක් අපිට. ඉතින් ඔයාලටත් මේක ලොකු අත්දැකීමක් වෙයි. ඒ වගේම මේක ලොකු උදව්වක් කොයි බලන්න මේ Microsoft ලගේ හරහා ආපු අලුත්ම වැඩ කෑල්ලක් තමයි මේක. ඉතින් ඔයත් මේක පාවිච්චි කරලා බලන්න. මම වැඩිදුර කියන්න යන්නේ නැහැ. ඊට පස්සේ මම තව එකක් පෙන්නන්න. මෙන්න මේ ඇප් එක ඕපන් වෙලා ඊට පස්සේ ආපහු මිනිමයිස් වෙනකොට අලුත්ම විදියට පෙන්වන්නේ මේ බලන්න සාමාන්‍ය උඩින් විසිරිලා ඇවිල්ලා ආපහු ඒ හැරිට වෙනවා හරි ලස්සනයි ඒක ඔයාලට ඒක බලා ගන්න පුළුවන් ඊට පස්සේ ටස් බාර් එකට අපිට සෙටින් වලට ගියාට පස්සේ මේ රයිට් ක්ලික් කරාට පස්සේ අපිට මේකට දේවල් ඇඩ් කර ගැනීම හැකියාව තියෙනවා මේ ටස් බාර් සෙටින් වලින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදියට අලුතෙන් ආපු ඒවා වැඩ ගොඩක් තියෙනවා මේ විදියට හිඩන් කර ගන්න පුළුවන් මේ විදියට ඔයාලට පුළුවන් පාවිච්චි කරලා බලන්න මොනවද තියෙන ෆීචර්ස් කියලා. ඊට අමතරව මේ ටික නම් කලින්ම තිබුණ විදියටම තියෙන්නේ හැමදේම වෙනසක් වෙලා නැහැ. මේ හැරි notification panel එකටත් ගියාට පස්සේ බලා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඒ icon ටිකත් හරි ලස්සන විදියට smooth වෙලා හොඳට round වෙලා ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ ටිකත් brightness control එකත් මේ විදියට අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම screen snipe කියලා එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ focus assistant ඒ වගේ ගොඩාක් features ගොඩක් මේක ඇතුලේ ඇවිල්ලා තියෙනවා. ඔයාටත් ඒකත් එක්ක එකතු වෙලා බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ icon වල පොඩි වෙනසක් වෙලා තිනවා. කලින් මේ this PC කියන icon එක ඇතුලේ තිබුණේ වෙනස්ම දෙයක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පොඩි monitor එකක් සහ system එක CPU එකක් තිබුණේ. හැබැයි දැන් ඒව නැහැ. වෙනස්ම icon එකක් තියෙන්නේ. ඉතින් අපි බලමු ඇතුලට ගිහිල්ලා තව මේකේ මොන මොනවද තියෙන වැඩ ටික කියලා. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේකේ තියෙන සමස්තම icon ටික ගොඩාක් වෙනස් ආකාරයකට 3D පෙනුමක් එක්ක හරි ලස්සනයි එක එක කලර්ෆුල් විදිහට තියෙනවා. ඉතින් අපි තීම් එක චේන්ජ් කරනකොට මෙන්න මේ icon වල කලර් එකක් චේන්ජ් වෙනවා. ඒ හින්දා මේ folders ටිකත් හරිම ලස්සනට තියෙනවා. ඊට පස්සේ මම පෙන්නන්නම් මේකේ සාමාන්‍ය folder එකක් කොයි විදිහට පෙන්වන්නේ කියලා. මෙන්න මේ විදිහට ඇතුළට ගියාම හරි ලස්සන folder සාමාන්‍යයෙන් අපි මේ වගේ ලස්සන folder එක පාවිච්චි කරන අපි කලින් කරේ අපි බාහිරින් folder එකක් මේකට ඇඩ් කරගෙන ඉවිල්ලා icon එක change කරගත්ත එකනේ කරේ නේද. හැබැයි දැන් එහෙම නැහැ. ඒක අපිට සාමාන්‍යයෙන් පාවිච්චි කරන්න පුළුවන් ලස්සනම විදිහට මේ ටික හැදිලා තියෙනවා. දැක්කම හරි ආස හිතෙනවා. ඉතින් මේ විදිහට ඔයාට ලස්සනට වැඩ කරගෙන යන්න පුළුවන් system එකක් මේ update එකත් එක්ක ඇවිල්ලා තියෙනවා. ඊට වඩා කියන්න පුළුවන් සුපිරිම features එකක් තමයි මෙන්න මේක multi windows ආකාරයේ. මෙන්න මේක click කරපු ගමන් මෙන්න මේ හැරියට ආපුවම ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය එකවර වැඩ දෙක තුනක් කරනවා නම් මෙන්න මේ හැරිය මේ තියෙන්නේ. එකවර වැඩ දෙකක් කරනවා නම් මේ option එක select කරගන්න පුළුවන්. තුනක් කරනවා නම් මෙහෙම හතරක් කරනවා නම් මෙන්න මේ විදිහට දාලා මම ඔන්නේ click කරලා පෙන්නන්න. දැක්කද? මෙන්න මේ විදිහට අපි Windows එක කොටස් හතරකට කඩාගෙන එකවර වැඩ හතරක් කරගෙන යෑමේ හැකියාව තියෙනවා මේකේ. ඒක කලින්නුත් තිබුණා. නමුත් ඒක දැන් ඊටත් වඩා පහසු විදිහකට තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඒ විදිහට වැඩ ටික කරගෙන ඔයාගේ වැඩ ටික ලේසියෙන්ම කරගන්න යන්න හැකියාව තියෙනවා. ඊට අමතරව අපි මේකේ setting පැත්තට ගියොත් එහෙම මම කතා කරන්නම්. सेटिंग වලත් ගොඩාක් ලොකු අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට අමතරව ඔයාලට මතක් කරන්න ඕනේ ඔයාගේ කම්පියුටර් එක ඕපන් වෙච්ච ගමන් මෙන්න මේ ඕපන් වෙලා තියෙන්නේ කලින් මේ මුළු හැම එකක්ම තිබුණේ කොටුවට. ඒ වගේම මේක වෙනම කලර් එකකින් තිබුණේ. හැබැයි දැන් මේ මුළු හැම එකක්ම හොඳට රවුම් වෙලා හොඳ ලස්සන හැඩයක් අරන් තියෙනවා. ඒකත් ස්පෙෂල් ෆීචර්ස් එකක් විදිහට අපිට මේකේ බලා ගන්න පුළුවන්. අපි සෙටින් වලට ගියාම setting එක ඇතුළේ තියෙන special features එකක් විදිහට වැඩ වෙනන්න. මෙන්න මේ user account එක වෙනම highlight කරලා වම් පැත්තේ උඩින්ම තියෙනවා. ඉතින් වෙනම bar එකක් විදිහට ඒක හැදිලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ Windows updates මොනවාද තියෙන්නේ කියලා අපිට ඒක වෙනම බලා ගන්න පුළුවන්. ඒ වගේම OneDrive, rewards, ඊට පස්සේ web browsing, මේ වගේ ගොඩාක් special features ටිකක් මෙන්න මේ හරියට උඩට add වෙලා අපිට බලා ගන්න පුළුවන්. ඒක update එකත් එක්ක ආපු අලුත්ම දෙයක් තමයි ඒක. ඊට පස්සේ system පැත්තෙන් ගියොත් එහෙම අපිට මේකේ බලා ගන්න පුළුවන් display option වල night light ඊට පස්සේ ගොඩක් දේවල් තියෙනවා. මේවා ඔයාම පාවිච්චි කරලා බලා ගන්න. මම හිතන්නේ මේ ගොඩක් දේවල් තියෙනවා. මේකත් එක ඉගෙනගෙන යන්න පුළුවන් ඔයාට. ඊට පස්සේ මම මෙන්න මේකේ special features එකක් විදිහට මේ personalization එක ඇතුළට ගිහිල්ලා පෙන්නන්න. මෙන්න මේකේ තියෙන අලුත්ම වෝල් පේපර් සෙට් එකක්. ඔයාලට මතකයි මේක කලින් දිනුනේ වෙනම සෙට් එක සාමාන්‍ය මෝඳු වෙරළ තීරයක් වගේ තිබුණ එකක්. හැබැයි දැන් එහෙම නැහැ. දැන් තියෙන්නේ මේක ඇතුලේ වෙනම features එකක්. බලන්න ලස්සන වෝල් පේපර් එකකට එකක් තියෙනවා. ඔයාලට ඕන එකක් change කර ගැනීම හැකියාව දෙනවා. මේ වෝල් පේපර් එක change කරනකොට ඔයාගේ theme එකත් එක්කම මාරු වෙලා වෙනස් වෙලා යනවා. ඊට අමතරව ගතට පස්සේ ඔයාලට පුළුවන් මේකේ colors change කරගන්න. ඔයාලට පුළුවන් කැමති color එකක් දාගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ ටස් බාර් එකේ කලර් එක චේන්ජ් කර ගැනීම හැකියාව තියෙනවා. ඊට පස්සේ මෙතන තීම්ස් ගොඩක් තියෙනවා. ඔයාලට ඕනි තීම්ස් එකක් මේකට ඇප්ලයි කරගන්න පුළුවන්. ඒ හැකියාවක් තියෙනවා. ඊට අමතරව මේකේ තියෙන විශේෂ දෙයක් තමයි මම දැක්කපු මේකේ අපිට තවමත් අහුවෙලා නැති අලුත්ම කැලේ මොනවද කියලා මෙන්න මේ help හරහා බලා ගන්න පුළුවන් සාමාන්‍ය මම ඔයාලට මෙන්න මේ වෙන තැනකට ගිහිල්ලා පෙන්නන්න මම හැම දෙයකම තියෙන අලුතෙන් ආපු දේවල් වල මෙතින් change in taskbar color. එතකොට taskbar color එක මොකද්ද කියලා අපිට දැනගන්න ඕනේ මේ click කරපු ගමන් මේක website එක හරහා open වෙලා එයාලා විස්තර දෙනවා කොහොමද මේක ඔයාලා දැනගන්නේ වැඩ කරගෙන යන්නේ කියලා මේ තියෙන. මෙන්න මෙතනින් අපිට හොඳ ගයිඩ්ලයින් එකක් කරගෙන ඉවරලා අපිට මේකේ වැඩ ටික කොහොමද වෙන්නේ කියලා බලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ අනුව ලොකු වෙනසක් තියෙනවා. ඊට අමතරව මතක් කරන්න ඕනේ විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් අපි මේකේ ස්ක්‍රීන් එකට log වෙදී එහෙම නැත්නම් අපේ මැෂින් එකට අපි power off කරලා on කරලා ඉවරලා අපේ password එක ගහලා log වෙනකොට password එකේ අදාළ code එක ගැහුවම ඔටෝම log එක unlock වෙනවා. හැබැයි කලින් මේ Windows එකේ තිබුණේ අපි log එක ගාලා enter button එකත් press කරන්න ඕනේ. හැබැයි දැන් එහෙම නැහැ. දැන් අවශ්‍ය code එක type කරු විගසින් ටක් ගාලා log එක unlock වෙලා යනවා. ඒකත් දකින්න පුළුවන් සුපිරි වැඩක් තමයි. ඊට පස්සේ මේව right click කරපුවාම බලා ගන්න පුළුවන් මේ panel එකත් හරිම ලස්සන විදිහට හැදිලා තියෙනවා. ඊට අමතරව මෙන්න මේ ටර්මිනල් panel එකත් මෙන්න මේ හැටියට ඇඩ් වෙලා තියෙනවා. සාමාන්‍ය කෝඩින් හරහා වැඩ කරන්න පුළුවන් දක්ෂ ඊටව ෂෝට්කට් ක්‍රමයට වැඩ කරන්න පුළුවන් දක්ෂ කෙනෙක් ඉන්නවා නම් ආස කෙනෙක් ඉන්නවා නම් එයාට මෙන්න මේ ටර්මිනල් panel එක ළඟටම ඇවිල්ලා තියෙනවා. ටට්ටක් ගාලා වැඩ ටික කරගෙන යූ පාත් එක දීලා වැඩ ටික කරගන්න පුළුවන්. ඒක සුපිරි වැඩ කැලලක් විදිහට මේක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ පොඩි පොඩි Windows සාමාන්‍යයෙන් හිතන්න අපි මොන හරි දෙයක් තව එකකට transfer කරනකොට copy කරනකොට delete කරනකොට open වෙන window එක හරිම වෙනස් විදිහට ඇවිල්ලා තියෙනවා. මම පෙන්නන්නම් මෙන්න මේ recycle bin එක MT කරලා ඉවරලා මේ බලන්න මේක හරිම ලස්සන විදිහට නිකන් රවුම් වෙලා හම්තු හැඩයකට ඇවිල්ලා තියෙනවා. ඒකත් සුපිරි මාර ඇඩ්වාන්ස් විදිහට මේක බලා ගන්න පුළුවන්. ඉතින් මේකත් එක්ක වැඩ කරගෙන යන්න හරිම ආසයි. ඔයාලටත් කියනවා මේ ස්පෙෂල් ෆීචර්ස් එක Windows 11 එක experience එක ගන්න YouTube search කරලා මේකට අවශ්‍ය guideline ටික ඔයාලා ගන්න පුළුවන්. ඊට පස්සේ YouTube එක හරහා ඔයාලා පුළුවන් මේක download කරගන්න. YouTube එකේ videos වල තියෙනවා මේක download කරගන්න ඇති link මම ඔයාලටත් ඕනනම් මේකේ screen එකේ මම දාන්නම් සාමාන්‍ය description එකේ විදිහට ඔයාලට පුළුවන් ඒ හරහා ගිහිල්ලා ඔයාලට download කරගන්න පුළුවන්. ඉතින් මේ දැනට මම මේක පාවිච්චි කරන්න යද්දි මට ආපු experience එක ඉතින් තවත් ඉස්සරහට මොන හරි අලුත් features හම්බුනාම ඔයාලත් එක්ක මේක බෙදා ගන්න එන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝ නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරන්න. ඒ වගේම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාගේ ෆෝන් එකටම ගෙන්න ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් bell icon එකත් click කරගෙන යන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.